විදේශ රටවලින් මෙරටට කසල කන්ටේනර් ආනයනය කිරීමේ සිද්ධිය පිටපත් සිටින පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් මේ වන විට තවදුරටත් කරුණු අනාවරණය වෙමින් පවතිනවා. ලැබුණා අපද්‍රව්‍ය අඩංගු, මෙට්‍රස් ඒ වගේ කාපට් වැඩි දේවල් අඩංගු, අපද්‍රව්‍ය කන්ටේනර් සෑහෙන ප්‍රමාණයක් පැමිණලා තියෙනවා කියලා. අපිට ආයතන ප්‍රකාශ කරපු පරිදි මේ අපද්‍රව්‍ය ප්‍රමාණය අපද්‍රව්‍ය ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ යම්කිසි අතපසුවීමක් හේතු කොටගෙන කියලා. ඉතින් ඒ නිසා අපි පරීක්ෂා කිරීමෙන් පස්සේ ඒගොල්ලන්ට උපදෙස් දුන්නා. කටුනායක අපනයන සැකසුම් කලාපයේ කසල තුග නිරීක්ෂණය කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පසුගිය 17 වෙනිදා එලෙස ප්‍රකාශ කළද මේ වන විට සියලු තොරතුරු අනාවරණය වී අවසන්. ඒ අතරතුර කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩගසා ඇති කසල තුගේ දර්ශන පෙළක් මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය මගින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. ඇතැම් අපද්‍රව්‍ය මත වැසි ජලය අවශෝෂණය වී දිලීර පාසි බැඳී ඇති අතර ගොඩගසා ඇති ද්‍රව්‍යවලින් නිකුත්වන අපදියර ජලය ගලා බසින කාණු පද්ධතිවලට එකතු වන ආකාරයද දැකිය හැකි. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ අපදියර පිරිපහදු පද්ධතියක්ද මෙම ස්ථානයේ ක්‍රියාත්මක නොවන බවයි. මේ අපද්‍රව්‍යවලින් කුඩා තන්තුමය අංශු සුළඟට ගසාගෙන ගොස් අවට පරිසරයටද එකතු වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. මේ අතර එම අධිකාරිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අංක 4 තුල පිහිටා ඇති හේලිස් ෆ්‍රීසෝන් ලිමිටඩ් ආයතනය විසින් මෙම අපද්‍රව්‍ය ආනයනය කර ඇති බවයි. එවැනි ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය පරිසර හෝ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බලපත්‍රයක් එම ආයතනය සතුව නොතිබු බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා. එම අධිකාරිය පැවසුවේ කන්ටේනර් 130කින් රැගෙන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27685ක් පමණ වර්ග අඩි 50,000ක පමණ වපසරයක ගොඩගසා ඇති බවයි. ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියට අනුව අන්තරායකර අපද්‍රව්‍ය ආනයනය තහනම් වන අතර වහාම මෙම අපද්‍රව්‍ය ඒවා රැගෙන රටට යවන ලෙස නියෝග කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා. 2013 වර්ෂයේ ජූලි මාස 11 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට අනුව කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ මෙම ආයතනය ප්‍රති අපනයන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇතැයිද අධිකාරිය පවසනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව ආයතනයක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් මුළු ආයෝජනයෙන් අවම වශයෙන් 65% විදේශීය මූලාශ්‍ර මගින් ආයෝජනය කළ යුතුයි. එමෙන්ම නව ව්‍යාපාරය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් හෙවත් රුපියල් මිලියන 878.9ක අවම ආයෝජනයක් සහිතව අදාළ ගිවිසුම එම ව්‍යාපාරය හා ආයෝජන මණ්ඩලය අත්සන් කළ යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන්. මේක පැහැදිලි ව්‍යාපාරිකෝ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඌමනාවට ගහපු ගැසට් එකක්. මේ ගැසට් එක මත පදනම් වෙලා අදත් තීන්දු ගන්න මේ පාලකයෝ තීරණය කළොත් රටට වෙන හානිය කොපමණද කියලා කියන්න බෑ. මේ වෙනකොට තියෙනා වූ ඔය වෙළඳ කලාපේ තියෙනා වූ කුණු තොගය බැහැර කළ තියෙන්නේ. දැන් මේ අදත් මේ වැසි වලටත් මේව තෙමෙනවා. මේවත් එක්ක යම් යම් අපද්‍රව්‍යයන් මේ ගංගා ආශ්‍රිතව ජලමූල ආශ්‍රිතවට එකතු වෙනවා. ඒ එකතුවෙන් ඇතිවිය හැකි හානිය කොච්චරද කියලා කියන්න බෑ. සා විශේෂයෙන් පැහැදිලිව කියන්නට අවශ්‍ය වැදගත්ම කාරණාව තමයි මේ වෙනකොට රජයේ තියෙන්නේ මීට අදාළ කාරණාවට එරෙහි වෙලා වහාම සතියක් දෙකක් ඇතුළත මේ කන්ටේනර් තොගය පිටවන් කිරීමට අවශ්‍යයි. මේ අතර එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ කසල අඩංගු කන්ටේනර් 102ක් මේ වන විට කොළඹ වරායේ CICT පරයන්තේ රඳවා තබා ඇති අතර ඒ පිළිබඳව ලබන සඳුදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමට ශ්‍රී ලංකා රේගුව සූදානමින් සිටිනවා. මේ වෙනකොට ඊයේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා අදාළ කට්ටිය අත්අඩංගුවට ගන්නවා, නිකන් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. කෝ අත්අඩංගුවට ගැනීම, කෝ අදාළ කටයුතු සිද්ධ කිරීම, කෝ නීතිය ක්‍රියාත්මක වීම මෙච්චර කල් යන්නේ? අපි දන්නම පොඩි වැරද්දක් වුණාම යම් කිසි ආකාරයක අපි දන්නවා පහුගිය බොහොම මෑතකදී මේ පොලිතීන් ප්‍රමාණය ගිනි තිබීමේ කසල පරිසර දූෂණය වෙනවා කියලා රුපියල් 6000ක් 8000ක් වගේ දඩය ගා. බොහොම හොඳයි, ඉතාම හොඳ දේවල්. ඒව තමයි වෙන්න ඕන රටක. හැබැයි ඒ පොඩි මනුස්සයට ඒ දඩය වදින වේගය, ඒ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ඒ අදාළ ඒ පහළ මට්ටම් වල ක්‍රියාත්මක වෙන ආකාරයෙන් ඉහළ මට්ටම් වල වෙන මහා පරිමාණයේ අපරාධ වලට, මහා පරිමාණ පරිසර හානි වලට ඒ ක්‍රියාත්මක වෙන්නේ නැති. ඒකින්ද මේ ආයතන සම්බන්ධව ඉක්මනින්ම කටයුතු කරන්න ඕනි. ඒ අදාළ පුද්ගලයෝ අත්අඩංගුවට ගන්න ඕනි. ඒ ආයතන වල බලයෙන්, ඒ ආයතන වලට පුළුවන්කම තියෙනවා නම් මේ රටේ නීතිය සහ ඒ අදාළ ආයතන ක්‍රියාත්මක කරව ගන්න ඔවුන්ගේ අවශ්‍යතා අනුව ඒක ලොකු ගැටලුවක් වෙනවා. දැන් ඔය අපි දන්නවා මේ ආයතන වල නිලධාරීන් ඔක්කොම ජීවත් වෙන ඉතාම හොඳ පරිසර වල කොළඹ ඉතාම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කුණු දිනපතා එකතු කරන තැන්වල. හැබැයි මේ ආයතනම පිටරටවල කුණු අයින් කරන රෝහල් අපද්‍රව්‍ය සහ අදාළ උපද්‍රවශීලී අපද්‍රව්‍ය ගෙනහල්ලා වුන් ගබඩා කරනවා මේ යම් යම් ප්‍රදේශවල විශාල කලාපයන් පුරා. එතකොට මේක මහා පරිසර හානියක් අපි කියන උන්ට ජනතාවට පෙන්වන්න කියලා. එහෙනම් මේ කුණු ටී ගෙනහල්ලා තමන්ගේ වත්තේ ගොඩ ගහ ගන්න.
මේ වගේ සමාගම්වල ලයිසන් කැන්සල් වෙන්න ඕනේ. මේ වගේ සමාගම්වල ලබා දීලා තියෙන සීළු බලපත්‍ර අහෝසි කරන්න ඕනේ. මේවා පිටරටට ආපහු නැවත ප්‍රතිඅපනයනය කිරීම විසඳුමක් නෙමෙයි. ඒක ප්‍රතිඅපනයනය කරන ගමන්ම වැරදි කරපු පුද්ගලයන්ට දැඩි දඬුවම් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. ඔවුන්ගේ බලපත්‍ර සියල්ල අවලංගු කරන්න ඕනේ. ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙන්න ඕනේ.